Lak Derana පුවතකට එහා කී රටගෙන කැකුමක්. ඊයේ දිනේදී ජනමාධ්‍ය වේදියේ කවුට ලැබුණු තොරතුරු මත පදනම් වෙලා සෞඛ්‍යාධිකාරී කාර්යාලවල ත්‍රිපෝෂ නැවත ආපසු එකතු කර ගැනීම සම්බන්ධව විමසීමක් කරන ලැබුවා. විශේෂයෙන්ම මේ ත්‍රිපෝෂ සම්බන්ධ සිදුවීම පසුගිය වසරේ දෙසැම්බර් මාසේ ඉඳලා දිගින් දිගටම ඇති වෙමින් තියෙන ගැටලුවක්. දෙසැම්බර් මාසයේදී මේ ත්‍රිපෝෂවල සාම්පල ලබා ගත්තාම මේ සාම්පලවල ඇපලටොක්සින් නියමිත ප්‍රමාණය ඉක්මවා තිබුණ බව සඳහන් වුණා. ඇත්තටම මම ඊයේ දිනේදී මේ ඇපලටොක්සින් සම්බන්ධව දීපු පරාමිතික විශේෂයෙන් පැරාමීටර්ස් වල යම් අඩුපාඩුවක් සිද්ධ වෙලා තිබුණා. මේක ඇත්තටම අපි SLSI කියන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නියෝග තමයි අදාළ කරගෙන තියෙන්නේ. මේ නියෝග අනුව අවුරුදු 3ට අඩු සියලුම දෙනාට අපිට ලබා දෙන්න පුළුවන්න්නේ ඇපලටොක්සින් බිලියනයකට කොටස් 1කට අඩු ප්‍රමාණයක් තියෙන ආහාර පමණයි. ඒ වගේම අවුරුදු 3ට වැඩි සියලු දෙනාට බිලියනයකට කොටස් 30කට අඩුවෙන් අපි ලබා දෙන්න ඕන. අපි දන්නවා මේ ත්‍රිපෝෂ දරුවන්ට, ගර්භණී මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට තුන්ගොල්ලන්ටම දෙනවා. මේ ත්‍රිපෝෂ අපි දන්නවා දරුවන්ට දෙන එක වගේම මව්වරුන්ට දෙන ඒවත් දරුවෝ ආහාරයට ගන්නවා ගෙදර ඉන්න. ඒ නිසා අපි මේ සම්බන්ධව කරපු විමසීමට අදාළව මම පිළිතුරු දුන්නේ මෙහෙම ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව නිසා ඔවුන් ත්‍රිපෝෂ ඒ කාණ්ඩ නැවත එකතු කරගන්නමින් ඉන්නවා. නමුත් ඒ ත්‍රිපෝෂ යම් කොටසක් පරිභෝජනය කරලා තියෙනවා කියන එක සම්බන්ධව. ඒ වගේම අපි අමාත්‍යවරයාගේ අවධානය යොමු කරෙව්වේ මේ කුඩා දරුවන්ට සහ මව්වරුන්ට මේ විදිහට අවදානම් විදිහට ත්‍රිපෝෂ ඇපලටොක්සින් සහිතව ආහාරයට දීම සම්බන්ධව විධිමත් විමර්ශනයක් කරලා ඒක බලධාරීන් කවුරු හරි වගකිව තුනම් ඔවුන්ට එරෙහිව තදින් ක්‍රියා කරන්න කියන එක සම්බන්ධව. නමුත් ඉතාම කනගාටුයි අමාත්‍යවරයා ඒකට අනිත් පැත්තට ප්‍රතිචාර දක්වලා තියෙනවා. විශේෂයෙන් මම සාවද්‍ය ප්‍රකාශයක් කරා කියලා කිසිසේත් මම සාවද්‍ය ප්‍රකාශයක් කරලා නැහැ. ඒ වගේම අද දිනේදී ආහාර කොමසාරිස්වරයා තහවුරු කරලා තියෙනවා මාස එකහමාරකට කලින් මෙවැනි සිදුවීමක් වුණා කියලා. ඒ නිසා අපි නැවත නැවත වරක් කියන්නේ දරුවන්ට සහ ගර්භණී මව්වරුන්ට දෙන ආහාර සංවේදී ආහාර මේ සංවේදී ආහාර ලබා දෙද්දී මීට වැඩිය සැලකිය යුතු ක්‍රමවේදයකට මේක කළ යුතුයි කියන එක තමයි අපි කියන්නේ. විශේෂයෙන්ම ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාවේ ඉන්න කළමනාකාර අධ්‍යක්ෂකවරයා සහ අනෙකුත් නිලධාරීන් මේ සම්බන්ධව ඊයේ දිනේදී මා සමග සාකච්ඡා කරා. ඔවුන් විශේෂයෙන්ම සඳහන් කරේ මෙවැනි අතපසුවීමක් සිද්ධ වුණා කලින් සිද්ධ වෙච්ච ධාන්‍ය තොගයක ගැටලුවක් නිසා. ඔවුන් දැන් සැප්තැම්බර් මාසේ පළවෙනිදාගෙන් පස්සේ නිෂ්පාදනය කරන සියලු මේ වගේ නිකුත් කිරීමට කලින් සාම්පල ලබා ගන්නවා කියලත් ඒ සාම්පල වාර්තා පැමිණියාට පස්සේ නිකුත් කරන්න කියන එකත් ඔවුන් තහවුරු කරා. කෙසේ වෙතත් සැප්තැම්බර් මාසේ පළවෙනිදාට කලින් නිෂ්පාදනය කරපු තොගවල මේ ගැටලුව තියෙන බව ඉතාම පැහැදිලි. ඒ නිසා නැවත වරක් අපි අවධාරණය කරන්න අමාත්‍යවරයාට මේක අනාවරණය කරේ ජනමාධ්‍යවල විමසීම නිසා, සත්‍ය තොරතුරු මහජනතාව දැනගත යුතු නිසා, ඒ වගේම වෘත්තීය සම්ති නායකයෙක් විදිහට මට තියෙන අයිතිවාසිකමක්. ඒ නිසා ඒ සම්බන්ධව විමර්ශනයක් කළා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියන එක තමයි අපි නැවත වරක් කියන්නේ. ඔව්, සැප්තැම්බර් මාසේ පළවෙනිදාගෙන් පස්සේ ඔවුන් සතුව වාර්තා තියෙනවා. නමුත් අපිට තව මේ වාර්තා පරීක්ෂා කරන්න බැරි වුණා. ඒ ඔවුන් සතුව වාර්තා තියෙනවා කිව්වා මේ තොග නිදහස් කරන්න කලින් තහවුරු කිරීමක් කරගෙන සැප්තැම්බර් මාසේ පළවෙනිදාන් පස්සේ නිකුත් කරන්න කියන එක ඔවුන් තහවුරු කරා. නමුත් ඊට කලින් ඔවුන් මේ තොග නිදහස් කරාට පස්සේ තමයි මහජන සෞඛ්‍ය පරිකරු සහ ආහාර ආයුධ පරිකරු සාම්පල ලබාගෙන තිබුණේ. ඒ ගත්තට පස්සේ මේ කණාවරණය දුරු වන තුරු ඔවුන් දැනගෙන හිටියේ නැහැ. ඒ ක්‍රියාවලිය යථාවත් කිරීම සම්බන්ධව අපි යම් තරමක් දුරට තෘප්තිමත්. නමුත් ඒක තහවුරු කරගත යුතුයි. නමුත් යම් හේකින් මෙහි අතපසුවීමක් වෙලා තියෙන නම් ඊට එරෙහිව දරුවන් සහ ගර්භණී මව්වරුන්ට මේ අතපසුවීම සිදුනු නිසා ක්‍රියාමාර්ග ගත යුතුයි කියන තැන අපි ඉන්නවා. දැන් මේ වගකීම් යුත්තේ කවුද? මේ අන්තිමට වග කියන්න කෙනෙක් නැති වෙයිද දන්නේ නැහැ. ඔව්, මේ සමස්ත සිද්ධිය විශේෂයෙන්ම මේක නියෝජනය කරන මේ ආයතන ප්‍රධානීන්, ඒ වගේම මේකේ ඉන්න තාක්ෂණික නිලධාරීන්, ඒ වගේම මේ ප්‍රතිපත්තිමේ තීරණ ගන්න දේශපාලඥයින්, මේ සියලුම දෙනා මේ සිද්ධියට වගකීම් යුතුයි. දැන් මෙවැනි තත්ත්වයක් තුළ මොන වගේ මේක දැන් මේ වෙලා තියෙන මොන වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්ද? ඔය ඇපලටොක්සින් අපි දන්නවා මේ සීමාවන් සඳහන් කරලා තියෙන්නේ. ඇපලටොක්සින් කියන්නේ විෂකාරකයක්. මේ සීමාවන් ඉක්මව ඇපලටොක්සින් භාවිතා කරොත් අක්මාවට හානි වෙන්න පුළුවන්. අක්මාවල පිළිකාකාරක තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම නොයෙකුත් අධ්‍යයන ඔප්පු කරලා තියෙනවා වර්ධනයට යම් යම් බලපෑම් කරනවා කියලා. විශේෂයෙන් ඇපලටොක්සින් කියන එක ආහාර විද්‍යාවේදී අපි දන්නවා ඉතාම විෂකාරකයක් විදිහට තමයි සැලකන්නේ. අර පහුගිය කාලේ කියවුණා චුට්ට චුට්ට වසකෑවට කමන්නේ නැහැ වගේ කතාවක්. ඒ වගේ වැඩද දන්නේ වෙලා තියෙන්නේ. අපි ඇත්තටම මේ දන්නවා මේ ත්‍රිපෝෂ මව්වරුන්ට දුන්නත් දරුවන්ට දුන්නත් මේ ත්‍රිපෝෂ ගෙදරට අරන් ගියාම ගෙදර සියලුම දෙනා ආහාරයට ගන්නවා. කුඩා දරුවන්ට විශේෂයෙන් අම්මා ආහාරයට ගන්නේ දරුවන්ට දීලා ඉතුරු වුණොත්. ඒක තමයි අපේ සාමාන්‍ය ක්‍රමවේදය.
දුප්පත් මිනිස්සු මේ තිපෝෂ එනකන් කොලිමේ ඉඳලා බලාගෙන ඉඳලා අරන් යන්නේ සමහරවිට මේ තිපෝෂ වලින් වේලක් පිරිමහ ගන්නවා දුප්පත් මිනිස්සු. ඒ නිසා එවැනි ආහාරයක් අපි දුප්පත් මිනිස්සුන්ගේ පෝෂණ ඉහළ නංවන්න දෙනවා නම් අපි ඉතාමත් සැලකිල්ලෙන් සහ වගකීමෙන් කළ යුතු වෙනවා. එහෙම නැත්නම් මේ ආහාරය නොදී සිටීම මීට වැඩිය යෝග්‍යයි කියන එක තමයි කියන්න තියෙන්නේ. දැන් මේ කාරණා ඉතාම බරපතල කාරණයක්. මේ ආහාර සමාජ අනුභවය කරපු තිපෝෂ ආහාරයට ගත්ත මව්වරුද මේ විදි යම් චකිතයක ඇති ඔවුන්ට ඔබතුමාලා මේ දෙන පණිවිඩය මොකද්ද? ඔව් යම් හේයකින් මේ ආහාර වැඩිහිටියන්ට දශලක්ෂයකට කොටස් 30ක ඉක්ම වූ ආහාර ගත්තොත් තමයි අපිට සමහර මිලියනයකට කොටස් 30 ඉක්ම වූ ඇපලටොක්සින් ප්‍රමාණයක් ආහාරයට ගත්තොත් තමයි වැඩිහිටියෙකුට යම් බලපෑමක් වෙන්නේ. ඒ නිසා ගර්භණී මව්වරුන් පමණක්ම ආහාරයට ගත්නම් අපි එතරම් සැලකිලිමත් වීමක් සිද්ධ වෙ යුතු නැහැ. නමුත් හානි නොවනවාය කියලා අපිට කියන්න බෑ. නමුත් දරුවන් ගර්භණී මව්වරුන්ට දීපුවා සහ ඇපලටොක්සින් ප්‍රමාණය ඉක්ම වූ දේවල් දරුවන් ආහාරයට ගත්ත නම් යම් බලපෑමක් වෙන්න පුළුවන්. කෙටි කාලීන නෙමෙයි දීර්ඝ කාලීන. ඉතින් අපිට කියන්න තියෙන්නේ මෙවැනි සිදුවීමක් ඉදිරියේදී නොවීමට වග බලා ගැනීම තමයි. ඒ වගේම අපි අනවශ්‍ය කැළඹිල්ලක් හෝ බියක් ඇති කරගත යුතු නැහැ. මේ සම්බන්ධව අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය බලධාරීන් නිසි ක්‍රියාමාර්ග ඉදිරියේදී ගනී කියලා. දැන් මේ කාරණය මාස මේ එකහමාරක් විතර පරණ කාරණයක්. ඇයි ඔබතුමාලා මේක එකපාරට මේ දැන් කිව්වේ? ඇයි මෙච්චර කාලයක් පරක්කුනේ? සහ මේක ඉතාම කැළඹිලි සහගත තත්ත්වයක්. ඔව් මේ කාරණය ඇත්තටම ඊයේ දිනේදී තමයි මේ තිපෝෂ එකතු කිරීම සම්බන්ධව ජනමාධ්‍යවේදියෙක් අවධානය යොමු කරේ. ඊට පස්සේ තමයි මම මේ සිදුවීම හොයලා බැලුවේ. වගේම මේ වාර්තා සම්බන්ධව සොයා බැලුවේ. අපි දන්නවා මේ ආයතනය මේ වනතුරු ඔවුන්ගේ මේ වාර්තා ලබා ගැනීම මහජන සෞඛ්‍ය පරිශ්‍රණුන් හරහා රූටින් ක්‍රමයට, ඒ කියන්නේ ක්‍රමවේදයක් ඇතුව කරන දෙයක් නෙමෙයි. ඒ නිසා මේක අපිට අනාවරණය වෙලා තිබුණේ නැහැ කලින්. අපි මේක ඊයේ දිනේදී සොයා බැලීමේදී තමයි අනාවරණය කරගත්තේ. අපි දැනගත් මොහොතේම මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බලධාරීන්ගේ අවධානය යොමු කෙරෙව්වා. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක් උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න, අමතක කරන්න එපා.